அஜித் ஜிந்தா சமக பயத்தின சத்திய கால் நிசங்குவாதியை மடல் தூ சித்திரப்படை துளி நவக ரங்கன் சிற்பிய குலேச சிங்கள சினிமாட்டைக்கு தூ அஜித் சினிமாவா வேதிக்கா துல ஹக்கியாவன் தக்து தக்ஷ ரங்கதரே பசுகாலி கிரியாக்காலி தேச பாலனை நிறுத்தும் அஜித் தென்ஜீவத்துனியே கனடாவே டொரண்டோ நகரே. අද කාලින සංවාදය සඳහා අපි නැවතත් අජිත් ජිනදා සමග එකතු වෙනවා. අත් වශයෙන්ම මේ සෑම සත්‍යකන වලක් ලංකාවේ පවතින දේශපාලන ආර්ථික සහ සමාජීය කරුණු සම්බන්ධ මේ පැවැත්වෙන කාලින සංවාදයේ අජිත් ජිනදාසයන් ඔහුටම ආවේනික ශෛලයෙන් ඔහුට අවශ්‍ය යම් යම් කරුණු ඔබ සමග ඉදිරිපත් කරනවා. ඉතින් අපි දැන් සූදානම් අජිත් සමග මේ සංවාදයට එළඹෙන්න. අජිත් ඔබටයි දැන් මේ වාලය. අයිබෝන් සියල් දෙනාටම අහගෙන ඉන්න වරින් වර අහන්න බලාපොරොත්තු වෙයි. පළමුව මේ ගිය සතියේ ඉඳලා පොඩි දිගුවක් අරගෙන ඉන්න මම ලෑස්ති. මම උත්සාහ කළා මේ සාකච්ඡාවේදී දේශපාලන කාරණා ගැන අඩුවෙන් සාකච්ඡා කරන්න. කෙසේ වෙතත් අවසානයේදී කොමාරි කරගල ගිහිල්ලා වැටෙන්නේ එතෙට. ඒක නිසා මේ අහගෙන ඉන්න උදවිය ඔවුන්ට ඔවුන්ගේම දේශපාලන අදහසක් ඇති. ඒකත් සමග යම් ආකාරයක ප්‍රතිවිරුද්ධ භාවයක් මේ අදහසකින් දැනෙනවා නම් ඒන් කෝප නොවි ඉවසිල්ලෙන් යුක්තව මේ කාරණාවට මේකට අහුම්කම් දෙන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලා හිටනවා. අපි කාටවත් පක්ෂව හෝ විපක්ෂව කතා කරනවා නෙමෙයි. අපි සියලු දෙනාගේම ප්‍රඥාව යම් ආකාරයකින් වැඩි දියුණු කරගෙන වඩා පුළුල් දෘෂ්ටියකින් ලෝකේ දිහා අපේ රට දිහා බලන්න කරන ආරාධනයක් හැටියට තමයි මේ කාරණා ගැන සාකච්ඡා කරන්නේ කියන අදහස නැවතරක් බොහොම ආදරෙන් ඉදිරිපත් කරමින් මේ සතියේ මම කැමති පටන් ගන්න අපේ හිතවත් හිතාදර සහෘද විජය කුමාරතුංගයන්ගේ මරණ සංවත්සරයේ දින පෙබරවාරි 14 වෙනිදාට විජය කුමාරතුංග සහෝදරයා මරා දමන ඉතාමත් ම්ලේච්ච විදියට මරා දමල දැන් මේ පෙබරවාරි 14 වෙනිදා. ඉතින් ඒක නිසා මේ සමය වඩා වැදගත් වෙනවා මේ කාරණේ කතා කරන්න. නැවත වතාවක් කර මම මුලින් කිව්ව විදියට අපි දේශපාලන පැත්තට යනවා. මොකද විජේ මරලා දැම්මේ ඔහු ජනප්‍රිය නළුවා නිසාත් ඔහු ගායකෙක් නිසාත් නෙමෙයි. ඔහු දරු දේශපාලන අදහස් නිසා. ඒක නිසා අපි මේ ගැන කතා කරනකොට ඒ කාරණේට යන්නට වෙනවා. ඔහුදරු ප්‍රධාන දේශපාලන අදහස ඔහු මරා දැමීමට හේතු වුණේ ජාතික ප්‍රශ්නය පිළිබඳව විජය දරු අදහසයි. ඔබ කවුරු දන්නවා මේ වාර්ගික යුද්ධය කියලා කියන වාර්ගික අර්බුදය කියලා තියෙනවා. දෙමළ ජනතාව තමන් නොසලකා හැරියාය, තමන්ට දෙවන පිළේ පුරවන්න හැසේ පුරවැසියන් හැටියට ලංකාවේ සලකනවාය කියන අදහස පෙරදරි කරගෙන අවුරුදු ගානක් ඉදිරිපත් කරපු දුක් ගැනවිල්ල අවසානයේ මෙසේ දුක් ගැනවිල්ලක් හැටියට ඉදිරිපත් කළ වැඩක් නැහැ. අපි මේ කිසිවෙක් මේකට අහුම්කම් දෙන්නේ නැහැ. ඒ නිසා අපි අපේම වෙනම රාජ්‍යයක් හදාගමු කියන අරගලය දක්වා වැඩි දියුණු වෙලා තියෙනකොට මේ ප්‍රශ්නයට විසඳුම සෙවිය හැකි
ඔවුන් සමග කරන්නා වූ අතිශය ඝාතනයන්ගෙන් පිරිවි ගිය යුද්ධයකින් නෙවෙයි යම් ආකාරයක බලය බෙදී බෙදා යාම කේන්ද්‍ර කරගත්තා වූ දේශපාලන විසඳුමකින් ය කියන අදහස පෙරදැරි කරගෙන ඒ වෙනුවෙන් අඛණ්ඩව නැගී සිටීම නිසා තමයි විජය කුමාරතුංගයන් මරා දැමුවේ. ඉතින් මේක හා සම්බන්ධ වෙන කාරණා ගොඩක් තියෙනවා. ඒක තමයි අපිට පුද්ගලිකව බලපානවා විජේ නැතිවීම නිසා තමයි අපි වගේ මිනිස්සු සමහර වෙලාවට මේ ලෝකයේ අනිත් පැත්තේ කිරෝලේ මේ විදිහට අතරමං වෙලා එහෙම නැත්නම් හිර වෙලා ඉන්නේ අපිත් එක්ක වැඩ කරපු සහෝදරු රාශියක් ඒ කාරණා. තිබිච්චි ජනතා විමුක්ති පෙරමුණේ භීෂණය සහ තවත් නොඑක කාරණා නිසා ලෝක රටවල් ගණනාවක් පුරා විසිරී ගියා. ජර්මනියට, ඕස්ට්‍රේලියාවට, එංගලන්තයට මේ ආදි වශයෙන් ඔවුන් විසිරී ගියා. සමහරු ගැන විස්තර තියෙනවා, සමහරු ගැන විස්තර නැහැ. නමුත් ඔවුන් සියලු දෙනා දේශපාලන වශයෙන් ඉතාමත් දියුණු සන්නද්ධ පුද්ගලයන් හැටියට මේ ජාතික ප්‍රශ්නයත් එක්ක ලෝකෙ කොහේ හරි අස්සක මුල්ලක ඇති කියන විශ්වාසය අපිට තියෙනවා. ඉතින් මේ කාරණාව වැදගත් වෙන්නේ නැවත වතාවක් ලංකාව අද දවසේ දැන් ඒ යුද්ධයකින් පරාජය කර දේශපාලන විසඳුමකින් නෙමෙයි යුද්ධයකින් ඒ යුද්ධය පරාජය කරලා ඉවර වෙලා ලංකාවේ ප්‍රධාන දේශපාලන ධාරාවේ එහෙම නැත්නම් සමාජ කතිකාවතේ සිංහල ජාතිවාදී ප්‍රවණතාවයි ඉතාම උච්ච තැනකට පත් වෙලා තිබෙන තත්ත්වයක් තමයි අද දවසේ පේන්නේ. විජේ කාලටත් වඩා දරුණු විදියට මේකට ප්‍රතිවිරුද්ධව කතා කරන අය දේශද්‍රෝහී කියලා නම් කළා. ඔවුන් පැත්තකට දාලා ඔවුන්ට ශාරීරිකව එහෙම නැත්නම් මානසිකව නොඑක ආකාරයේ තරවටු කළා. ධර්මයේ ප්‍රචණ්ඩ වූ තැනක තමයි ලංකාව කියන රාජ්‍ය තියෙන්නේ. එන්න මෙතන ඉඳගෙන තමයි අපි මේ කාරණාව දිහා බලන්නේ. විශේෂයෙන්ම මේ කාරණේදී වඩා ප්‍රගතිශීලී කොටසක් රඟපෑ යුතු වමේ ව්‍යාපාරේ අපේ ස්ථාවරය නම් මෙහෙම තමයි කියමින් වුවත් මේ ජාතිවාදී ප්‍රවණතාවේ ආරක්ෂා කරගන්න එහෙම නැත්නම් ඒකට උඩගෙඩි දෙන වර්තමාන රජයේ ක්‍රියාකාරීත්වයත් එක්කම බොහොම සන්තෝෂයෙන් විසීමේ ඛේදවාචකය එහෙම නැත්නම් ප්‍රශ්නයත් අපි අතරේ තියෙනවා. හොඳයි බොස ලංකාවේදී මේ සාකච්ඡාව කොහේකටද මේ ඉහාට ගෙනියන්න ඕනේ කියලා මට පොඩි ඩිරෙක්ෂන් එකක් දුන්නොත් වඩා හොඳයි. දැන් මේ මොකද දැන් අජිත් ඇත්තටම මේ අපි දැන් අද විජය කුමාරතුංගයන් ගැන කතා කරන මේ අවස්ථාවේදී මම දන්නවා ඔබතුමා ඔබ කිව්වා වගේ විජය කුමාරතුංගයන් අපි ආදරය කරන නළුවෙක්, ආදරය ඔහු දක්ෂ ගායකයෙක්, ඔහු ජනකාන්ත ජනප්‍රිය පුද්ගලයෙක්, මුළු රටම වැළඳගත් පුද්ගලයෙක්. නමුත් දැන් අද අපි ඔහුගේ දේශපාලන දිවි ගැන පොඩ්ඩක් කතා කරනවා. නමුත් ඔබ විශේෂයෙන්ම මේ කතිකාවට ඉතාම වැදගත් වෙන්නේ ඔබත් විජයත් සමග නළුවෙක් සහ තවත් නළුවෙක් අතර තිබුණා වූ සම්බන්ධයට වඩා වෙනස් සම්බන්ධයක් තිබුණා. ඉතින් අපි මුලින්ම කතා කරමුද අජිත් පොඩ්ඩක් මේ කොහොමද මේ ඔබ දේශපාලන වශයෙන් විජයත් සමග මේ සම්බන්ධය ඇති වුණේ කියලා? මගේ දේශපාලන එකයි සම්බන්ධ. මම පුංචි කාලේ ඉඳලා
මම හිතන්නේ මම 7 8 පන්ති වල ඉගෙන ගන්න කාලේ ඉඳලා ප්‍රජාචාරය කියන විෂය සිවික්ස් කියලා ඉස්සර තිබුණේ. ඒක තමයි මම හිතන්නේ පස්සේ මාරුනේ සමාජ අධ්‍යයනය කියන එකට. මේක මගේ ජනප්‍රියම විෂයයි. 60 ගණන් වල අග භාගයේ 70 ගණන් වල මට මේ පුළුවන්කමක් තිබුණා මම හිතන්නේ. එතකොට මේ ඉන්ටර්නෙට් අරගෙන මොකුත් නැහැ. මේ පේපර් කටින්ස් කපලා පොතක අලවගෙන තමයි අපි මේ මේ සාමාන්‍ය දැනීම කියලා පොතක් තියෙනවා. මේ වගේ කාරණා එකතු කරලා ඉංගාලන්තයේ පාර්ලිමේන්තුවේ ඉඳපු මන්ත්‍රීවරුන් ගණන මේ මම කියන්නේ මයික් මොන විල්සන් එඩ්වඩ් හීත් වගේ අගමැතිවරු එංගලන්තයේ ඉඳපු කාලේ කියන්න පුළුවන් තරමේ දේශපාලන අමාරුවක් ඇම්මක් වගේ යගේ තිබුණා. මේක දිගටම තිබුණා. ඉතින් 82 ජනාධිපතිවරණයේදී මම හෙක්ටර් කොබ්බැගඩුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක වෙනුවෙන් වැඩ කළා. මේ දවස්වල මේක ගැන කතා කරනකොට ටිකක් හිනා යනවා. මොකද ඒ කාලේ අපිට අතේ ඇඟිලි ගානට මේ 10 දෙනෙක්වත් නළුවලියෝ හිටියේ නැහැ. මේ කොබ්බැගඩුවගේ පැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් එදාත් මේ අද වගේම මේ ඉඳපු අපේ කලාකරුවෝ රෝත් විශාල පිරිසක් හිටියේ. එවකට පැවති ආණ්ඩුවේ අපේක්ෂකයෝ ජී ආර් ජවර්ධන මේ ඊට අවුරුද්දකට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විසින් විජේ කුමාරතුංගේ පක්ෂ සමාජිකත්වයේ අත්තිතුරු ලබන ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඔහු ඊට පස්සේ මහජන පක්ෂය ආරම්භ කරන්නේ. ඒ විජේ සමග සිටපු මිත්‍රයන් සමග ඒක දිග කතාවක් වෙනම කියන්න ඕන කතාවක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳලා මහජන පක්ෂය කැඩ හැටි ඒ මහජන පක්ෂය ආරම්භ කරේ සමාජික 500ක් සමග මම එන්නේ කෙනෙක්. මම හිතන කලාකරුවෝ හැටියට අපි 4-5 දෙනෙක් මට මතකයි සිරිල් වික්‍රමගේ හිටියා මම හිටියා. කලන්සූරිය හිටියා. මේ වගේ කීප දෙනෙක් හිටියා. මහජන පක්ෂයේ ආරම්භ කිරීමට සම්බන්ධ වුණා. නමුත් මහජන පක්ෂයේ දේශපාලන ඇතුළේ තීරණාත්මක අරගලයේ මේ ජාතික ප්‍රශ්නේ පිළිබඳව තීන්දුව ගන්න වෙලා වෙනකොට එතකොට මහජන පක්ෂය ඇතුළේ තිරියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩිලා ආපු පරණ සමාජික පිරිසකුත් විජය සමග එකතු වෙච්චි අලුත් අදහස් දරන සමාජික පිරිසකුත් මේ පරණ අදහස් දරන පරණ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකින් සමන්විත වූ කණ්ඩායම මහජන පක්ෂයෙන් ඉවත් වුණා. ඒකට පක්ෂයේ නායකයා වූ ටී.බී. ඉලංගරත්නයන්ද සමගින් ජාතික ප්‍රශ්නය පිළිබඳව විජය ඇතුළු පිරිස දරු අදහස වැරදි කියලාත් නෙමෙයි මට මතකයි ඉලංගරත්න මහත්මයාම කියනවා මේ අදහස වැරදක් නෑ හැබැයි ඒුණාට මේක මෙහෙම ඉදිරිපත් කළා හරියන්නේ නෑ කියලා. ඒ කියන්නේ මේ සිංහල ජාතිවාදී ව්‍යාපාරයේ විරෝධය අපිටට ඉල්ල වෙනවා නේද කියන කාරණය. ඒක තුජේ මේ දේශපාලනයේ ඉතාමත්ම වැදගත් සංදිස්ථානය වෙන්නේ වෙලාව තමයි ඔහු කිව්වේ මේකනම් හරි අපි මේක වෙනුවෙන් පෙනී හිටි. මොකද මේක මිනිස්සුගේ ජීවිත පිළිබඳව ප්‍රශ්නයක්. හැමදාම වෙලා තියෙන ඉතිහාසයේ අපිට ඒ කාලේ මේක වැඩි තේරුම් නැහැ. ඒ කාරණේ කරලා තමයි මම කතා කරන්නේ. අද අපිට ඒක වඩා හොඳට තේරෙනවා. මේ හැමදාම අපි කරලා තියෙන වැරද්ද මේ ජාතික ප්‍රශ්නය පිළිබඳව ඇත්ත විසඳුම මේකයි කියලා. කියලා ඒ වුණාට සිංහල මිනිස්සු තරහ වෙයි කියලා වෙන මොනවා හරි එකක් කරනවා. මේ වැඩේ මෙතනින් නතර කරලා දාලා අපි පෙනී සිටිනවා. සිංහලයන් සහ දෙමළ අයගේ රාජ්‍ය වෙනුවෙන් ඔවුන්ට ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නයට විසඳුමක් දේශපාලන වශයෙන් ලබා දිය යුතුයි. ඒ විසඳුම පදනම් විය යුත්තේ බලය විවාදගත කිරීම හරහා මිස වෙන මාර්ගයකින් නොවේ කියන මතය වෙනුවෙන් ඔහු පෙනී සිටියා. ඒ පෙනී සිටීමත් එක ඉදිරියෙන් ඉඳපු නව අදහස් දරන කණ්ඩායමේ සමාජිකයෙක් හැටියට මමත් හිටියා. දැන් රජිත් දැන් අපි දන්නවා මම හිතන්නේ සමහර අයගේ අදහසක් තියෙනවා මේ විජය කුමාරතුංගයන් ව මේ ජේ.ආර්. ජයවර්ධන කියන්නේ ඉතින් මේ දේශපාලනයේ මැකියාවලි දර්ශනය ඉතාම හොඳින් ප්‍රගුණ කරපු කෙනෙක්. ඔහු දන්නවා කොහොමද ඔහුගේ ඔහුට විරුද්ධව ඉන්න අය පාවිච්චි කරන ආකාරය. ඉතින් ඔහු විජය කුමාරතුංගයන් යම් ආකාරයකට පාවිච්චි කළාය කියලා යම් තමන්ගේ දේශපාලන මේ උපක්‍රමයක් වශයෙන් ඔහුට අවශ්‍ය දේ කරගන්න. ඉතින් ඒ නිසා විජය කුමාරතුංග යම් ආකාරයක වශයෙන් ජනතාව අතර මේ ඔහුගේ මේ ක්‍රියාවලිය නිසා විශේෂයෙන් මේ ජාතිවාදී වාල්ගීකරණ ප්‍රශ්නයේදී ඔහු යම් යම් දැරූ ස්ථාවරයන් තුළ ඇත්ත වශයෙන්ම ඔහු ඒ සම්බන්ධයෙන්ම ඔහුගේ මේ ඔහුට ඇතුණව මේ මරණය සහ ඒ සෑම දෙයක්ම තුළ විජය ජේ.ආර්. ජයවර්ධනයන්ට යම් කිසි කාර්යභාරයක් තියෙනවා කියලා අදහසක් තියෙනවා. මේක මේ මම සරලව කියන්න උත්සාහ කරන්නේ.
මට ප්‍රශ්න දෙයක් කියන්න මම මැදට පැන්නේ. මේක තමයි මේක තමයි ජනතා විමුක්ති පෙරමුණ විසින් ඒ කාලේ ගොඩනගපු තර්කය. මේක ජනතා විමුක්ති පෙරමුණ මේ ළඟදී මම දැක්ක මේ පළාත් සභා ඡන්දයේදී නැවත වතාවක් ගොඩනගලා තිබුණා. UNP පොදු පෙරමුණු හොරහවුල මොකක් හරි වම කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අදහසට විරුද්ධ වූ සියලු දෙනා එක කොටකට දාන. ඉතින් එදත් එදා කියලා තිබුණේ UNP USA හොරාවුල USA කියලා කියන්නේ එක්සත් සමාජවාදී පෙරමුණ හොරාවුල පරදෝ කියලා. ඉතින් ඒගොල්ලෝ දරපු අදහස විජේ දරපු අදහසට වෙනස් වෙච්ච නිසා ඔවුන් ඉතා පහසුවෙන් විජේ කුමාරතුංග ජේ.ආර්.ගේ රණුකාල මෙහෙම තැනකට ගියාය කියන කාරණය දක්වා මේක තල්ලු කළා. නමුත් විජේ දරපු අදහස ඉතා පැහැදිලිව දෙමළ ජනතාවගේ දේශපාලන ප්‍රශ්නයේදී මේක පිළිබඳව කවුද මේ අදහස දරන්නේ කියන එක නෙමෙයි ගැටලුව. මේක පිළිබඳව අපි දරන්නේ මොකක්ද කියන එකයි. නමුත් ඉතිහාසය විසින් දැන් මම හිතන්නේ assignment කළාපු ජේ ඩික්සන්ගේ පොත වගේ එකක් කියවුවොත් ඔබට තේරෙනවා ඇති ජේ.ආර්. ජයවර්ධන කොච්චර අකමැත්තෙන්ද ඒ අදහසේ හිටියේ කියලා. ඒක ලෝක දේශපාලන ක්‍රියාකාරීත්වය විසින් ඔහුට බල කරනු ලැබුවා. යම් ආකාරයක විසඳුමක් වෙනුවෙන් පෙනී හිටින කියලා ඒ හඳ ඉතාම අකමැත්තෙන් තමයි ජේ.ආර්. ජයවර්ධන එතන හිටියේ. ඉතින් ඒක නිසා විජේ කුමාරතුංග ජේ.ආර්. ජයවර්ධනගේ ලනු කෑවයි කියන මේ ජනප්‍රිය කතාව එකල ජනතා විමුක්ති පෙරමුණ ඉතා පහසුවෙන් ගොතා ප්‍රචාරය කරන ලද ප්‍රවාදයක්. දැන් අපි ඒ වගේ මම කැමති අහන්න අජිත් අජිත් ඔබ මේ දේශපාලන වශයෙන් බොහෝ සමග කිට්ටෙන් මේ පක්ෂ ගොඩනැගීමේ කාර්යයේ හිටිය නිසායි මම මේ අහන්නේ. අපි අහලා තියෙනවා මේ විජේ ඇත්තටම ඔහුගේ ඔවුන් නළුවෙකු වශයෙන් වෘත්තිම වශයෙන් උපයාගත් මුදල පවා එහෙම නැත්නම් ඔහුගේ පෞද්ගලික ධනය පවා මේ තමන්ගේ පක්ෂ වෙනුවෙන් යොදවලා ඉතාමත්ම විශාල කැපවීමක් කැපකිරීමක් මේ පක්ෂ වෙනුවෙන් කළා කියලා මොකද ඔබ දන්නේ දන්න දේ අපිට පොඩ්ඩක් කියන්න පුළුවන් ඒ සම්බන්ධව? ඇත්ත වශයෙන්ම මේ මහජන පක්ෂය විතරක් නෙමෙයි 82 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණය කොබ්බකටුවගේ මැතිවරණ ව්‍යාපාරය ඔහු කළේ තනිකරම ඔහුගේ පෞද්ගලික බොහෝ විට ඔහුගේ පුද්ගලික මුදලින් කියන එක මම හොඳින් දන්න කාරණා. ඒ මැතිවරණ ව්‍යාපාරය ඉවර වෙලා 82 මැතිවරණ ව්‍යාපාරය වෙලා විජේ ඉතාම ආර්ථික වශයෙන් ඉතාමත් අමාරු තත්ත්වයකට පත් වෙලා හිටියා කියන විදිය කාරණයක් මම ඉතාම හොඳින් දන්නවා. ඉතින් ඔහුට ඉතා විශාල වටිනා මිත්‍ර රාශියක් හිටියා. ඒ නිසා මේ ඔහු එහෙම මේ ඔහුගේ ජීවිතය අපෝ කරකිලා ගියා. ඒ වගේම එකල මේ පොයිතරන් ආණ්ඩුවේ පීඩනයට ලක් වුණා. විශේෂයෙන් සිනමා කර්මාන්තය පැත්ත ගත්තහම ඔහු මේ අනේ සියලු දෙනාට වඩා බොහෝ ඉදිරියෙන් හිටපු ජනප්‍රියම නළුවා. ඒක නිසා ඔහුට වැඩ පැත්තෙන් එහෙම කරදරයක් වුණෙත් නැහැ. ඉතින් ඒක නිසා ඔහු නැවත ඔහුගේ ආර්ථිකය ගොඩනගා ගත්ත. නමුත් බොහෝ විට මේ සියලු ව්‍යාපාරවලදී ඔහු ඒ හම්බ කරපු අතිවිශාල දවසක මේ ව්‍යාපාරය ගොඩනැගීම සඳහා වැය වුණා කියන එක තමයි ඔහුගේ ජීවිතය සම්බන්ධ ඇත්ත කතා. දැන් අපි පොඩ්ඩක් කතා කරමු මේ චන්ද්‍රිකා කුමාරතුංග සහ විජය ඒ දේශපාලන හමුවීම. ඇත්ත වශයෙන්ම දැන් සමහර කෙනෙක් කියන්න පුළුවන් මේ විජය කුමාරතුංගයන් තමන්ගේ දේශපාලන ගමන පිළිබඳව යම්කිසි ආකාර සාර්ථක කර ගැනීමට මේ චන්ද්‍රිකා කුමාරතුංගයන් සමග එකතු වුණා කියලා ඒ අදහස කියන්න පුළුවන්. නමුත් මම අපි හිතනවා ඊට වඩා බොහොම ඉතාමත්ම වෙනත් ආකාර බැඳීමක් මෙතන තියෙන්නේ නැති කියලා. ඔබ දකින්නේ කොහොමද මේ දෙදෙනාගේ මේ හමුවීම සහ ඔවුන්ගේ විවාහය සම්බන්ධවත් ඒ තුලින් ඇතුණා වූ ඒ ව්‍යාපාරයන් සම්බන්ධවත් දේශපාලන මේ වශයෙන්? ඇත්ත වශයෙන්ම වයිදන්නේ දැන් විජයට එකල තිබිච්ච ජනප්‍රියත්වයක් ඔහුට ඒකල තරුණියන්ගේ තිබුණු ආකර්ෂණයක් දාදී කරුණු ඔක්කොම එක තැනකට ගෙනල්ලා සලකලා බැලුවාම මේ ඔහුගේ ජීවිතයේ සහකාරී හැටියට කොයි එක්කෙනාද තෝරගන්නේ කියන ගන්නේ බරපතල ගැටලුවක්. ඒ අර්ථයෙන් ගත්තාම ඉතාම ස්වභාවිකයි ඔහු චන්ද්‍රිකා වගේ කෙනෙක් ළඟ ඒ විදිහට නතර වීම. අනිත් පැත්තෙන් චන්ද්‍රිකාගේ ජීවිතය පැත්තෙන් ගත්තාම මම හිතන්නේ චන්ද්‍රිකා ආගමතිවරුන් දෙදෙනෙකුගේ දියණියක් ඉතාම ආකර්ෂණීය තරුණියක් ඒ කාලේ. මම හිතන්නේ ඕන තරක මේ සිනමා නිලියක් වගේ ඇය වෙත මිනිස්සු ආකර්ෂණය වෙන ස්වභාවයක් තිබුණා. ඒ වගේ තත්ත්වයක් තුළදී ඇය මේ සිනමාවේ සුපිරි නළුවා ඉදිරි නතර වීම
ඇගේ ජීවිත නතර ගන්න තීරණ කිරීම කියන එක අතිශය ස්වභාවිකයි කියන එක තමයි මලින් කාට මොකද මේ චරිත දෙකේ තිබුණ අසාමාන්‍ය ස්වභාවයන් උන්ට එහෙම නැත්නම් සාමාන්‍ය කෙනෙක් එක්ක එහෙම නතර වෙන්න පුළුවන්කමක් නැති වෙයි කියන එක තමයි මම හිතන අදහස. என்ன ஆண்டது என்ன ஆண்டது